Single geek show එකට එහෙම නැත්නම් Chanux bro youtube channel එකට අදත් අපේ geek alley ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් සංගීතයට එහෙම නැත්නම් music වලට අකමැති කවුරුත් මෙතන නැහැ. අපි හැමෝම සින්දු අහනවා. ඉතින් එහෙම එකේ ඇයි අපි සංගීතය ගැන කතා කරන්නේ Chanux bro youtube channel එකේ? අපි තාක්ෂණික දේවල්, අධ්‍යාපනික දේවල්, සමාජීය දේවල් කතා කරාට තාමත් අපි සංගීතමය දේවල් කතා කරලා නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. අද මම විශේෂයෙන්ම ඔයාලව ටිකක් මොටිවේට් කරන්න ගිටාර් එක අන්බොක්සින් වීඩියෝ එකක් තමයි අරන් ආවේ. ඒ වගේම මේ ගිටාර් එක ටිකක් ප්ලේ කරලා ඔයාලට පෙන්නන්නත් මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් සංගීතය කිව්වම අපේ ඔළුවට ගොඩක් වෙලාවට ඔළුවට එන්නේ අපි සංගීතයේ රස විඳින එකනේ. ඉතින් ඔයාලා දන්නවද සංගීතයේ රස විඳිනවා කියන්නේ අපේ ඔළුව ඇතුළේ එහෙමත් නැත්නම් අපේ මොලේ හරියට ෆයර් වර්ක් එකක් මල් වෙඩිල්ලක් වැඩ කරනවා වගේ තමයි. අපි පාඩම් කරනවට වඩා අපි ගානක් හදනවට වඩා අපි ඔළුව වෙහෙසලා වෙන දෙයක් කරනවට වඩා මොලේ හැම කොටසක්ම මේ සංගීතයට ඇහුම්කන් දෙද්දි වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ නිසා තමයි අපි නොදැනුවත්වම වුණත් අපි සංගීතයට ඇහුම්කන් දෙනකොට මුළු ඇඟම හරි එහෙමත් නැත්නම් ඇඟේ කොටසක් හරි නටන්න පටන් ගන්නෙ. මේ විතරක් නෙමෙයි සංගීතයට ඇහුම්කන් දෙනවට වඩා ගොඩක් හොඳට මොලේ වැඩ කරන්න පටන් ගන්නවා අපි මියුසික් ප්ලේ කරනකොට, අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනකොට. ඒක හරියට මම කලින් කිව්වේ මියුසික් අහනකොට අපේ ඔළුවේ ෆයර් වර්ක් එකක් වැඩ කරනවා වගේනේ. නමුත් අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනකොට, අපි සංගීතය වාදනය කරනකොට, අපේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනකොට ඒක හරියට ඔළුවේ ඇතුලේ කාර්නිවල් එකක් වැඩ කරනවා වගේ තමයි. විද්‍යාඥයෝ මේක පැහැදිලි කරන්නේ අපි ඇඟ හරියට තියාගන්න ෆුල් බොඩි වර්ක් අවුට් එකක් කරනවා වගේ තමයි. මොලේට සම්පූර්ණ ව්‍යායාමයක් දෙන්න මේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන එකෙන් ගොඩක් ප්‍රයෝජන වෙනවා කියලා කතා කර කර හිටිය ඇති. දැන් අපි බලමු ගිටාර් එකේ අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් මේ ගිටාර් බොක්ස් එකට උඩින් මංගාව තියෙන්නේ මේ ගිටාර් එක දාන කේසින් එක. ඉතින් ගොඩක් වෙලාවට ඔයා ගිටාර් එකක් ගන්නවා නම් ඒක එහෙම ගෙනියනවා නම් ඒක ඔයාලා ගෙදර තියලා තියනවා නම් මේ වගේ එකක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. මම මේක මිලදී ගත්තේ Yamaha Music Center එකේ. ඉතින් ඒගොල්ලන්ගේ ලොගෝ එකක් මේ කේසින් එකේ සඳහන් වෙනවා. ඒ වගේම ගිටාර් එකට හානියක් නොවන විදිහට තමයි මේ ස්පොන්ජ් වගේ දේවල් මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. මේක ගැන අපිට වැඩි කතා කරන්න ඕනේ නැහැ. මෙන්න මේක තමයි අද මම අරගෙන තියෙන ගිටාර් එකේ බොක්ස් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් අමුතු හැඩයක් තමයි තියෙන්නේ. අපි ගොඩක් වෙලාවට unbox කරේ නැහැ මේ වගේ දේවල්. ඒ වගේම මට පේනවා ඇති ඔරිජිනල් Yamaha ලොගෝ එක තියෙනවා. ඒ වගේ මේක acoustic guitar එකක්. මේකට current එක plug කරන්න ඕනේ නැහැ. මේක විසින්ම හඬ නිපදවන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි box guitar කියලා තමයි මේකට කියන්නේ. acoustic guitar acoustic මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේකේ model එක තියෙනවා F370TBS කියලා. ඉතින් මේ වගේ models ගොඩක් තියෙනවා. අපි ඉස්සරහ video එකේදී guitar ගැන වැඩිපුර කතා කරොත් මේ models ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක made in Indonesia. ඒ වගේම මේ box එකේ සඳහන් වෙන විදිහට USA වලටත් යවන්නේ මේ guitar එකම තමයි. ඉතින් සමහර ඩිවයිසස් වගේ වෙනත් රටවල් වලට වෙනත් ඒවත් ශ්‍රී ලංකාවට වෙනත් ඒවත් නෙමෙයි අපිට මේ වගේ ඔරිජිනල් Yamaha ගිටාර් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි මේ බොක්ස් එක ඕපන් කරලා පස්සේ මුලින්ම හැම දෙයකදීම වගේ පේපර්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේක පාවිච්චි කරන හැටි, මේකට ස්ට්‍රින්ග්ස් දාන හැටි, මේකේ තියෙන කොටස් මොනවද වගේ දේවල් ගැන මෙතන සඳහනක් තියෙනවා. ඊට අමතරව අපිට මේකට වොරන්ටි කාඩ් එකක් හම්බෙලා තියෙනවා. මේක Yamaha Music Center එකෙන් ඔයාලට තවත් මිලදී ගන්න පුළුවන් දේවල් ගැන පුංචි පොතක් අපිට හම්බෙලා තියෙනවා. මේකේ ඔයාලට දැනට ශ්‍රී ලංකාවේ තියෙන හැම මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම, මේ සම්බන්ධ හැම දෙයක්ම, මයික් එකක්ම, ඇම්ප් එකක්ම, මේ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන්. මේ පොතේ ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ගැන වැඩි විස්තර බලන්න ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා Yamaha Music Center කියලා සර්ච් එකක් දාන්න. එතකොට ඔයාලගේ contact details සහ map එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි ගිටාර් එක එළියට ගත්තා. දැන් ගොඩක්ම කෙටියෙන් බලා ගන්න යන්නේ මේ ගිටාර් එකේ තියෙන ප්‍රධාන කොටස් මොනවද කියලා. මේ ලොකුවට තියෙන box එක, එහෙමත් නැත්නම් මේ ගිටාර් එකේ body එක. ඒ වගේම මට පේනවා ඉතින් මේකේ strings 6ක්ම තියෙනවා. මේකේ steel string guitar එකක් තමයි මම මිලදී අරගෙන තියෙන්නේ. ඒ වගේම මේකට අපි කියනවා sound hole එක කියලා. මේක නිසා තමයි ගොඩක් ලස්සනට අපිට sound එක එළියට එන්න පුළුවන් විදිහට මේ ගිටාර් එක නිර්මාණය කරලා තියෙන්නේ. ගිටාර් එකේ පහලින්ම මේ wires high වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් මේ box එකට fix වෙලා තියෙන්නේ. මේකට සාපි bridge එක සහ bridge pins වලින් තමයි මේ strings මේකට high වෙලා තියෙන්නේ. ඉතින් මේවා අපි ගිටාර් එකේ wire එකක් remove කරනකොට මේක ගලවලා අයින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. strings දිගේ උඩටම ගියාට පස්සේ මේ තියෙන්නේ ගිටාර් එකේ fretboard එක. හරියට ඔය keyboard එකක්. එහෙමත් නැත්නම් එක ඕගන් එක තියෙන keys ඔබත් දිනේ sounds එන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි guitar එකේ sounds අපිට ඕන විදිහට control කරන්න තමයි මේ frets board එක තියෙන්නේ. මේකේ මේ දෙකක් අතර එකට අපි කියනවා fret එකක් කියලා. මේක මැද්දෙන් ඇඟිල්ල තියලා තමයි අපිට ලස්සන sound එකක් නිපදවා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේක උඩට ගියාම guitar එකේ head එක තියෙනවා. head එකේ වට පේනවා ඇති පුංචි keys ටිකක් අපිට කරකවන්න තියෙනවා. මේවට අපි කියනවා tuning keys කියලා. මේව කරකලා තමයි අපිට අවශ්‍ය විදිහට guitar එක tune කරගන්නේ. මේ ගිටාර් එක ටියුන් කරන එක ගොඩක් වැදගත් දෙයක්. ගිටාර් එකක් නිකම් අපි අතරගත්ත ගමන් මේක ප්ලේ කරනකොට මේකෙන් ගොඩක් කැත සවුන්ඩ් එකක් එන්නේ. මොකද ස්ටෑන්ඩඩ් එකකට මේකේ තියෙන ස්ට්‍රින්ග්ස් ටික අපි ටියුන් කරගන්න ඕනේ. ඔයාගේ කනට අහලා මේක ටියුන් කරගන්න හැකියාව නැත්තම්
කිසිම අවුලක් නැහැ ඔයාගේ ලැප්ටොප් එකට හරි ඔයාගේ iPhone එකට හරි Android phone එකට හරි guitar tuner කියලා search කරලා මේ application එකක් download කරගන්න පුළුවන් මුලින්ම ඔය string එකක් මේ විදිහට play කරලා පස්සේ මේකේ sound එක අඳුරගෙන මොන string එකද ඔයා play කරේ ඒ වගේ මේක කොයිතරම් sound එක තව අඩු වෙන්න ඕනද වැඩි වෙන්න ඕනද කියලා මේකෙන් හදන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට පුළුවන් අදාළ string එකේ key එක මේ විදිහට කරකවලා උඩට පහළට මේක balance කරලා හරි මැද්දට අරගෙන එන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක යට ඉඳන් පිළිවෙලට E B G D A E කියන notes වලට guitar එක සම්පූර්ණයෙන්ම ටියුන් කරගන්න. ඔන්න දැන් අපි ලෑස්සි මේකෙන් ඕනම දෙයක් ප්ලේ කරන්න. ඉතින් guitar එක ප්ලේ කරනකොට අපි මේකේ chords ප්ලේ කරනවා මේකේ notes ප්ලේ කරනවා මේ හැම දෙයක් ගැනම මම සංකීර්ණවද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව අපි බලමු guitar එක ප්ලේ කරන්නේ කොහොමද කියලා. මෙතනදී මම මතක් කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. guitar එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න එක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. අපිට ඕනම ඇඟිලි කොට වුණත්, මහත වුණත්, දිග වුණත්, කොට වුණත් අපිට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලයේ ඕන තරම් YouTube තියෙනවා. මේ ඇඟිලි වලට කොහොමද exercise කරන්නේ? මේ විදියට කොහොමද දින කීපයක් ඇතුළත වුණත් guitar ප්ලේ කරන්න ඉගෙන ගන්න කියලා. ඒ වගේම අද මම මේ වීඩියෝ එක නිර්මාණය කරන්න පාවිච්චි කරේ ගොඩක් ලොකු ස්ටුඩියෝ සෙටප් එකක් නෙමෙයි. ඒ වගේම ස්ටුඩියෝ එන්වයරන්මන්ට් එකක් නෙමෙයි. සාමාන්‍ය ගෙදර normal phone එකේ mic එකකින් තමයි මම ඔයාලට record කරලා පෙන්වන්න යන්නේ. මොකද ඔයාගවත් guitar එකක් තියෙනවා. ඔයා guitar ගන්න ආසයි නම් ඔයාලට පුළුවන් ඔයා ලස්සනට සින්දු play කරලා හැමෝටම පෙන්න අන්තර්ජාලයට එකතු කරන්න. ඉතින් ඔයාටත් ගොඩක් ලොකු තරුවක්. එහෙම නැත්නම් හොඳ ගායකයෙක්, හොඳ වාදකයෙක් වෙන්න මේකෙන් ඔයාට උදව්වක් ලැබෙයි. ඉතින් අන්න ඒ නිසා තමයි මම මේ minimum facilities යටතේ මේ වගේ ඔයාට සින්දුවක්ම වීඩියෝ එකක්ම කරලා පෙන්වන්න යන්නේ. 2 3 4 ඉතින් ඊළඟට අපි song එකක් play කරන්න යන්නේ. මේකේ main chords ටික අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න කෝඩ් ටික මේ විදිහට ප්ලේ කරා කියන්නේ ඊළඟට අපිට කිසිම අවුලක් නැතුව සින්දුවත් කියන්න පුළුවන්. You are the shadow to my life and I shall you fade away. ඉතින් අද මේ වීඩියෝ එක අරගෙන ආවේ සින්දු කියන්න නෙමෙයි guitar එක තව ටිකක් ප්ලේ කරන හැටි පෙන්නන්න. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට musical show එකක් බලන්න ගියාම මොකක් හරි සංගීත සම්දර්ශනයක් බලන්න ගියාම guitars කීපයක් දියාගෙන මේ ස්ටේජ් එක උඩ කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලා බලනවා ඉතින් මේ කවුද කියලා. එක එක guitars play කරන විදි තියෙනවා. ඉතින් මම මේ chords එකගෙන දැන් play කරේ. දැන් අපි බලමු bass එක කොහොමද play කරන්න කියලා ගොඩක්ම සරල විදියට. මේ වෙනකොට අපි chords ටික play කරා. ඒ වගේම මේකේ bass part එකක් play කරලා තියෙන්නේ ගොඩක් සරලව. දැන් අපි එක mix කරලා එකට අහන්න යන්නේ. ඒ වගේම මේ වීඩියෝ එක ඉස්සරහට මම කතා කරන්නේ නැතුව මේකට part එකෙන් part එක add කරලා සම්පූර්ණයෙන්ම මේ සින්දුව complete කරන්න තමයි දැන් යන්නේ. Thank you.
ඔන්න ඔය විදිහට තමයි අපි guitar එකේ unboxing එක සහ මේක play කරන්න පුළුවන් සරල විදි කීපයක් අරගෙන මේ විනාඩි කීපයක් ඇතුළත ඉක්මනට මම ඔයාලට song එකක් create කරලා පෙන්නුවේ. ඉතින් මෙතනදී ඔයාලා ආයෙත් මම මතක් කරනවා මෙතනදී අපි සරලම facilities යටතේ තමයි මේ recording වගේ දේවල් කරේ හොඳම microphone පාවිච්චි කරලා නෙමෙයි. ඒ වගේම ඔයාලා දන්නවා මේ වගේ tracks ටිකක් දැම්මම ගොඩක් වෙලාවට අපිට mixing mastering කරන්න ඕනේ. එහෙම මොකුත් කරලා නැහැ මේ tracks ටික එක දිගට දාලා ඔයාලට අහන්න සලසන්න තමයි මට ඕනුනේ. ගොඩක්ම ඉක්මනට ඔයාලට video එක අරගෙන එන්න ඕන නිසා. ඉතින් ඔයාලා ආසයි නම් ඉස්සරහට මේ වගේ music videos, guitar tutorial, සංගීතය ගැන වෙන මොනවා හරි අපි තාක්ෂණ අධ්‍යාපනික දේවල් වලට අමතරව කතා කරන්න පල්ල comment section එකේ දාන්න අපිට ඒ දේවලුත් කතා කරන්න පුළුවන් වෙයි Chanux bro YouTube channel එකෙන් එහෙමත් නැත්නම් සිංහල geek show එකෙන්. ඉතින් මම හිතනවා ඔයාලට පුංචි motivation එකක් ආවා හැමෝටම music instrument එකක් keyboard එකක් piano එකක් guitar එකක් play කරලා තමන් කරන දේවල් වලට වඩා අමතර දෙයක් කරන්න මේ video එක motivation එකක් වෙන්න ඇති කියලා. ඔයගේ යාළුවෝ ඉන්නවා නම් එයාලවත් motivate කරන්න මේ video එක share කරන්න අමතක කරන්න එපා. පල්ල comment section එක තියෙන මේ video එක ගැන ඔයාගේ අදහස් දාන්න. ඔයත් සමහර විට මේ වගේ music වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති අනිවාර්යෙන් අපි පල්ලයා ඔයාගේ comment section එකෙන් අදහස් share කරන්න අමතක කරන්න එපා. මේ වගේ videos මම කරලා තියෙනවා ගොඩක් මගේ YouTube channel එකේ. ඔයාලා බලලා YouTube එකේ ගිහලා Chanux bro කියලා search කරලා මගේ videos ටික ඔක්කොම බලන්න. පල්ලයා දිනව රතුපාට subscribe button එක click කරොත් විතරයි මගේ videos upload කරාම ඔයාලට notification එකක් එන්නේ. මේ දින social media මාව like කරන්න follow කරන්න single එකට text education update වගාවට ගෙන්න ගන්න. අද single geek show එකේ ගිහුණාට ඔයාලට ගොඩක් සුදි girl single geek show එකෙන් අලුත් දේවල් ගොඩක් කරන් අපි ඉක්මනට හම්බෙමු.